සරණයි සදැහැති තෙල්පත් ඔබ සිරු දෙනාට සදැහැව අපේ නිරායාසයෙන්ම අකුසලයට නැඹුරු වෙන සිතවිලි සන්තහනය කුසල් සමුදායක නිරත කරවන්නට ඔබට දහම්මක් කියා දෙන යෝගේ කලන මිතුරාණන් වන බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත පින්පර ධර්ම දේශනාව ऐतिहासिक मातर पुरपरे मातर विहर के पूर्वाराम राज महाविहारस्थ अपके दक्षिण शाखा नगरी परिश्रेसित मिलसिन आरंभ करन्नटाय सूदानम वन्नी पेनवात में मेपेन्तर दर्पदेशना पैति मुदिसा वेन मुहा वदाल गौरवनीय स्वामीन्द्रयानंद वहन से मातर अलवेल पार श्री पुष्पाराम पिरिवेन विहारवासी श्री पुष्पाराम पिरिवेन आचार्य शास्त्रपति पंडित पूज्यपाद यतिगल ज्ञान सिंह पिनवत स्वामीन्द्रयानंद वहन से अपे सीधु देना साधुनाद पार्थमिन नमस्कार पूरक व पिरिगणिमु साधु 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 සදහවත්නේ මෙම සුමතුර ධර්ම දේශනාවේ පිනති දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නේ පාල්ටුව මාලිබ්බට කණු කැටියවත්ත ලිපිනෙහි පදිංචි ගීතාදී ගමකේ මහත්මිය ප්‍රධාන එම පවුලේ සදහවතුන් පිරිස විසින්. එසේ නම් අපි සියලු දෙනා මෙතැන් සිට මේ උතුම් ධර්ම දේශනාව ප්‍රතිචිත්තවා ගනිමින් හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से साधु साधु यो मातरं वा पितरं वा चिन्नकं गतयुम्बनं पहु संतो न भारति तं पराभवतो मुखं ति धर्म श्रवणा विलासी कारुणिक वासनावंत पिंगवत्ने भूम श्रद्धा विं हेम दिनाम मे विलावे सूदानं बलापुरत्वें इन्ने तिलोगुरु शांति नायक सम्मा संबुद्रजानन वहंसे अप्रमाण करुणाविं देशना कुटवदाल उतुम श्री सद्धर्में इताम सल्पय श्रवणे करन्नट अद मे धर्म देशनावे दायकत्वे लबागेन कटयुतु करन मातर पालतुव मालिंबड कनु कटिये वत्त लिपिने पदिंची गीता बी गमगे महात्मीय प्रधान कारुणिक पिंगवंत पिरिस मे पिंगवत पिरिस के बलापुरत्व अरमुन बौद्ध्या रूपवाहिनी सदहम नालिकाव मगिन मुलुमहत लोकेम सदहवतुंट श्री सद्धर्में बिंदक देशना करवा प्रचारय करवीम
ඒ උදාරතර වූ ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ඥාති හිතවතුන් මේ මැදිරි පරිශ්‍රයට එක්කාසු කරගෙන දම්සභා මණ්ඩපයේට සෑම දිනම එක්කාසු වෙලා ආදරණීය ඥාතිවරුන් මිය පරලොව ගිය මව්පියන් ආදී පින්වත් පිරිස සිහිපත් කරලා ඇතන්ට පින් අනුමෝදන් කරන අවස්ථාව ගීතාබී ගමගේ මහත්මිය ඇතුළු මේ පින්වත් ඥාති පිරිසේ බලාපොරොත්තුව තමයි මෙවැනි දේශනාවක් ධර්ම දානයක් සිද්ධ කිරීමෙන් මීට වසර 56කට පෙර පරලෝ සපත්වන්නට යෙදුණු පීජී ගිමාරහාමි මෑණියන් වහන්සේට වසර 34කට පෙර පරලෝ සපත්වන්නට යෙදුණු බීජී සලමන් අප්පුහාමි පියාණන් වහන්සේ ප්‍රධාන ඥාතිවරුන්ට පින් අනුමෝදන් කිරීම අපි අනෙකුත් ඥාතීන් සහ එවගේම සුජීවත්ව සිටිනත්න්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවෙන් අනුතුරුව පුණ්‍යානුමෝදනාවේදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, අද අපි ධර්ම දේශනාව තුළින් බලාපොරොත්තු වුණේ ඉතාමත්ම වටිනා දහම් කරුණු ටිකක් සිහිපත් කරන්න. ඒ කුමක් නිසාද මේ පරලෝසපත් වුණු මව්පියන් දෙපළ වසර 56කටත් ඒ වගේම වසර 34කටත් ඒ අම්මා තාත්තා දෙදෙන නැති වෙලා මිය ගිහිල්ලා දීර්ඝ කාලයක් දැන් ගත වෙනවා. ඒ පින්වතුනි, මේ ආදරණීය දරුවන්ට ඒ මව්පිය ගුණ අමතක වුණේ නැහැ. ඒ වගේම ජීවත්ව සිටින මව්පියන්ට සහෝදර සහෝදරියන්ට ආශිර්වාද සිද්ධ කිරීමත් මේ ධර්ම දේශනාවේ අරමුණක්. මේ ධර්ම දේශනාව සඳහන් කරන්නේ හඳුන්වන්නේ ධර්ම දානයේ හැටියට. සබ්බ දානං ධම්ම දානං ජිනාති, සියලු දානවලට වඩා ධර්ම දානයේ තමයි ශ්‍රේෂ්ඨම පින්කම. ඒ නිසා මේ අහන දකින ධර්ම දේශනාව පින්වත්නි මුළු මහත් ලෝකයටම යහපතක් වෙන්නට ඕන. මේ ධර්ම දේශනාවක් පැවැත්වුවාම දේශනා කරාම ලැබෙන ආනිසංස පිනට වඩා සැලකිලිමත් වෙන්න ඕන ධර්ම අවබෝධය. සතර අපායෙන් මිදෙන්න තියෙන්නේ පින්වත්නි ධර්ම අවබෝධයෙන්. මේ ලෝකයේ සිල්වත් ගුණවත් හැදිච්චකම් වලින් සහ මනුස්සකම් වලින් පරිපූර්ණ ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම අවබෝධයෙන්. අන්න ඒ නිසා පින්වත්නි, මේ ධර්ම දේශනාවක් පැවැත්වීම ඒ බණ අහන සියලු සත්වයා සතර අපායෙන් මුදවා ගන්නට දරන උත්සාහයක්. බොහොම අගය කළ යුතු දෙයක්. මේ මව්වරු, පියවරු, දරුවන් කවුරුත් සතුටු වෙන්න ඕන මේ ඇත්තන්ගේ සිතෙහි තිබෙච්ච මහා ප්‍රාර්ථනාවක් තමයි මේ අද ඉටු වෙන්නේ. තමන් විතරක් බණ ටිකක් නොසා මුළු මහත් ලංකාවෙම ලෝකෙටම ධර්ම දේශනාවක් අහන්න ඉඩ හදලා දෙනවා කියන්නේ ඒ මහා වටින පින්කමක්. පින්වතුනි, අද මේ ධර්ම දේශනාව තුළින් අපි බලාපොරොත්තු වුණේ තම තමන්ගේ ආදරණීය අම්මා තාත්තගේ ගුණ ටිකක් සිහිපත් කරන්න. ඒත කවුරුත් එකඟ වේවි, ඒ වගේම ආස කරාවේ. මොකද මේ බණ අහන සියලුම පින්වතුන්ලාට අම්මා තාත්තා කෙනෙක් ඇතිව තමයි මේ ලෝකෙට ආවේ. සමහර ඇත්තන්ගේ මව්පිය මේ වෙනකොට ජීවත් නොසිටින්න පුළුවන්.
ඇතම් කෙනෙක්ගේ මෞපිය පින්වත්නි වයෝවෘද්ධව රෝගාතුරව සිටිනවා වෙන්නත් පුළුවන්. ජීවත්ව නැති මෞපියන්ට පින් දෙමින් සුජීවත්ව සිටින මෞපියන්ට ආශිර්වාද කරමින් අපි මේ ධර්ම දේශනාව දැන් ආරම්භ කරමු. මේ ලෝක පින්වත්නි දරුවන්ට සිටින මහා වටිනාම සම්පත තමන්ගේ මව්පියෝ දෙන්න අම්මයි තාත්තයි දෙන්න ඒ වගේමයි පින්වත්නි මව්පියන්ට සිටින වටිනාම වස්තුව තමන්ගේ දරු සම්පත දරුව තමයි වටින්නේ ඒ තරම් වටිනා දෙයක් පින්වතුනි තවත් ඇත්තේ නැහැ මේ බණ අසන පින්වත් පිරිස තමන්ගේ අම්මා තාත්තා මිය පරලොව ගිහිල්ලා දීර්ඝ කාලයක් ගත වෙලත් මේ සිහිපත් කරන්නේ ඒ මව්පියෝ ඒ තරම් ශ්‍රේෂ්ඨ නිසා. නිවසේ බුදුන් තමයි අම්මා තාත්තා දෙන්න. මේ අම්මා කෙනෙක් තමන්ගේ මව් කුසට දරු පැටියෙක් පිළිසිඳ ගත්තා කියලා දැනගත්තම පුදුමාකාර තරම් සතුටු වෙන කෙනෙක්. ඒ වගේමයි පියතුමාණනොත්. ඊළඟට අම්මා තාත්තා දෙදෙනාගේම බලාපොරොත්තු අප්‍රමාණ දුක් පීඩා විඳගෙන කුසෙහි සිටින දරුවා කුස තුළ පෝෂණය කරනවා මාස 9ක් 10ක් විතරයි. එසේ පෝෂණය කරලා පින්වත්නි ඊළඟට බලන්න බිහි කරන්න කොයිතරම් දුක් විඳිනවද කොයිතරම් කායික මානසික පීඩාවන් වලට මුහුණ දෙන්න වෙනවද අප්‍රමාණ දුක් වේදනාවන් අම්මා කෙනෙක් විඳිනවා පින්වතුනි ඒ වගේමයි තාත්තා කෙනෙක් ඒ දරු පැටව බිහි කළාම හදන්න වඩන්න පෝෂණය කරන්න විඳපු වේදනා දුකින්ද මේ විදියට කුසතුල බිහි හැදුණු වැටුණු දරුවා බිහි කළාම පින්වත්නි රජෙකුට වඩා ආරක්ෂාවක් දුන්නා මැස්සෙකුට මදුරුවෙකුට කෝඳුරුවෙකුට තරං සතෙකුටවත් මේ ඇඟේ පින්වත්නි වහන්න නම් ඉඩක් දුන්නේ නැහැ ඒ අම්මා තාත්තා පුදුම රැකවරණයක් පින්වත්නි දුන්නේ පුදුම ආරක්ෂාවක් දුන්නේ කායිකව මානසිකව නොයෙක් වද වේදනා තියෙනවා අම්මා තාත්තට ඒ සෑම දෙයක්ම පින්වත්නි මිහිරි දේවල් හැටියට සැලකුවා පින්වත්නි අපි මේ පුංචි කාලේ අම්මගේ උකුලේ නලව නලවා ගී සින්දු කිය කියා පින්වත්නි අපි හදද්දී අපි නිදි කරවද්දී කී වතාවක් නම් පින්වත්නි අපි පයින් ගහලද්ද අම්මට ඒ ගහන ගහන පහරක් පාසාම පින්වත්නි අම්ම වෛර බැන්දේ නැ අම්ම තරහ ගත්තේ නැ අම්ම දැක්කේ තමන්ගේ දරු පෙටියාගේ හයිය පින්වතුනි ඒ ගහන පාදයේ අරගෙන අම්ම සිප ගත්තා පින්වත්නි ඒ විදියට හදපු වඩපු දරුවෝ පින්වත්නි උස්මහත් උනාම සමහර වෙලාවට අපට අහන්න ලැබෙනවා පින්වත්නි ඒ දෙපා වලින් ඒ අතපයෙන්ම ඔසවා මව්පියන්ට පහර දෙන අවස්ථා ජීවිතක්ෂයට පත් වෙන තරම් පසුගිය දවසක එක්තරා ප්‍රවෘත්තියක් පින්වතුනි ජනමාධ්‍යවල ප්‍රචාරය වුණා වයස අවුරුදු 73ක් ඇති අම්මා පුතණුවන් විසින් පහර දීලා ඝාතනය කරපු සෝචනීය පොතක් කියලා අවුරුදු 73යි පින්වත්නි මහලු අම්මගේ වයස පුතා විසින් පහර දීලා ඝාතනය කරලා ඊළඟට ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් කළේ ඒ අම්මයි පුතයි දීර්ඝ කාලයක් තිස්සේම රණ්ඩු වුණා කියලා බලන්න පින්වත්නි මොනවද එතන රණ්ඩු වෙන්න මේ මව්පියොත් එක්ක තියෙන ප්‍රශ්න ඇති වුණොත් තියෙන්නේ පින්වත්නි එක්ක සල්ලි ඉල්ලලා අම්මගේ පින් පඩිය ඉල්ලලා වද දෙන දරුවෝ ඉන්නවා පින්වත්නි
පින්පටිය මාසෙකට කීයද හම්බ වෙන්නේ බෙහෙත් ටිකවත් ගන්න මදි පින්වත්නේ ඒ ටික ඉල්ලා රණ්ඩු වෙන පහර දෙන දරුවෝ ඉන්නවා ඒ වගේම පින්වත්නේ සහනාධාරයක් ලැබෙනවා නම් කුමන හෝ තැනකින් ඒක ඉල්ලලා එසේත් නැත්තම් පින්වත්නේ තියෙන දේපල ඉඩකඩම් ඉල්ලලා පින්වතුනේ ඔය තේහා දෙයක් පින්වත්නේ ඉල්ල ගන්න දෙයක් නැහැ අම්මගෙන් තාත්තගෙන් දෙන්න තියෙන හැම දෙයක්ම දීලා ඒ ඇත්ත නොකා නොබී අපිව හදලා අවසානට පින්වත්නේ දරුවෝ මොනවද ඉල්ලන්නේ ඉඩම් ඉල්ලනවා ගෙවල් ඉල්ලනවා ධනෙ ඉල්ලනවා පින්වත්නේ වස්තු සම්පත් හදලා ඉල්ලනවා කොහොම දෙන්නද පින්වත්නේ සමහර මව්පියන්ට දෙන්න දෙයක් නැහැ දරුවෝ හිතාගෙන ඉන්නවා අම්මා සංගලගත්ත දේවල් තියනවා කියලා අම්මා ගෙලඟ හංගගත්ත මුදල් නැති කියලා අනේ පින්වතුනි එහෙම සංගවා ගත්තනම් කීයක් කරේ ඒ හංගගත්තේ පිනකට දහමකට යොදවන්න එහෙමවත් කරගන්න ඉඩ නොදෙන දරුවෝ ඉන්නවා මේ රටේ මේ ලෝකේ ඒවටත් බාධා සිද්ධ කරනවා පසුගිය දවසකේ අම්ම කෙනෙක් කියනවා පින්වත්නි ඒ අම්මට පුදුම ආශාවක් තියෙනවා මේ බෞද්ධයා රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලියෙන් ධර්ම දේශනාවකට දායකත්වයේ ගන්න. ඒ අම්මට ලොකු ආශාවක් තියෙනවා. ඒ වුණාට තනියම ඒ වියදම දරා ගන්න ඒ අම්මට ශක්තියක් නැහැ. දරුවෝ උදව් කරන්නේ නැහැ. සමූහ දායකත්වයක් ලබා ගන්නවත් ආසාවක් තියෙනවා මොකද එතකොට බෙදිල යනවා මුදල් ප්‍රමාණය පින්වත්නි ඒ ආසාවක් ඒ හිතේ මහා අහිංසක විදියට තිබුණට ඒ ගැන දරුවන්ට කිව්වාම දරුවෝ දෙන පිළිතුර තමයි අම්මේ කොහේ තියෙන මුදල්ද පාඩු ඉන්න කියලා පින්වත්නි අම්ම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා තාත්තලක බලාපොරොත්තුවකින් ඉන්න මේ වගේ පිනක් පින්කමක් කරගන්න සමහර වෙලාවට විහෙර විහාරස්ථාන වලට ගිහිල්ලා කටින චීවර බාර ගන්නවා කටින පින්කම් වලට දායකත්වය දෙන්න බාර ගන්නවා ඉතින් දරුවෝ ගැන විශ්වාස තියලා ගෙදර ඇවිත් බාර ගත්තාම දරුවගෙන් ලැබෙන ප්‍රතිචාරයේ පින්වත්නි සතුටු වෙන්න පුළුවන් විදිය නෙවෙයි ඒ අය අම්ම තාත්තා දුකට පත් වන විදියට අම්ම තාත්තව වේදනාවට පත් කරන විදියට තමයි පිළිතුරු දෙන්නේ. පින්වතුනි මතක තියාගන්න. අම්ම තාත්තට සලකන්න ඕන මරුණම නෙවෙයි. අම්ම තාත්තට සලකන්නට ඕන ජීවත් වෙන කාලේ. මිය ගියාම තොරන් බඳලා වැඩක් නෑ පින්වතුනි. මිය ගියාට පස්සේදී පත්තරේට රූපවාහිනියට ගුවන් විදුලියට මරණ දෙන්වීම දාලා වැඩක් නැහැ. මිය ගියාට පස්සේදී ආදාහනය කරලා කේම නැත්තම් සෑයවල් හදලා සොහොන් කොත් හදලා පින්වත්නි වැඩක් නැහැ. ජීවත් වෙන කාලේ අම්ම තාත්තට හිත සතුටින් ජීවත් වෙන්නයි ඉඩ හදලා දෙන්න ඕන. මෙරුණාම පින්වත්නි හරියට සැලකුවා නම් ඒ මල කඳන් කැලේකට ගෙනihin දැම්මත් කමක් නැහැ. එහෙම කරන්නම කියලා නෙවෙයි කියන්නේ. එහෙම කළත් කමක් නැහැ. ඒත් සතුටින් ජීවත් වෙලා. ඒත් සතුටින් පින්දහම් කරගෙන දරුවන්ගේ අපෝපස්ථාන ලබලා පින්වතුනි එවැනිය මෞපියෝ බොහොම සතුටින් ජීවත් වෙනවා. දරුවෝ හදලා දරුවන්ගේ දරුවෝ දැකලා බොහොම සැනසෙල්ලෙන් ඉන්න මෞපියෝ ඉන්නවා. ඒ අය අතර දරුවෝ මරුව වගේ ලැබිච්ච මෞපියොත් ඉන්නවා. සැනසෙල්ලක් නැහැ. අම්මා තාත්තට හිතේ සතුටින් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. නොඑක් කරදර, නොඑක් වද වේදනාවන්, නොඑක් උත්තාකාරේ නිନ୍ଦා අපහාස දරුවෝ නිසා මෞපියන්ටත් විඳින්න ලැබෙනවා. පින්වත්නි අම්ම තාත්තට සලකන්න කන්න බොන්න ටික දෙන්න ඕන අම්ම තාත්ත ආස කරන විදියට ගොඩක් වයසට ගිය මව්පියන්ට පින්වත්නි දරුවෝ හදලා දෙන දේ කන්න බොන්න වෙනවා නමුත්
අම්මා තාත්තගෙන් ඔබ අහන්න අම්මා තාත්තා මොනවද කන්න කැමති දේවල් කියලා අම්මල තාත්තලා වයසට ගියාම කන්න බොන්න ආස කරන දේවල් තියෙනවා අහලා ඒව හදලා දෙන්න ඕන අවශ්‍යතා මොනවද කියලා වෙන්න ඕන මොනවද කියලා අහලා බලලා පින්වත් ඒව සිද්ධ කරලා දෙන්න ඕන මොකද අපි පුංචි කාලේ අපි හදන්න මේ தത്വෙට පුදුම කැපකිරීමක් කළා ඒ ඇස් දෙකට නිින්දක් තිබුණ නැහැ පින්වතුනි ඒ කයට මනසට විවේකයක් තිබුණේ නැහැ කන්න බත්තික ගත්තට පින්වත්නි පිඟානේ කෑම ටික ඉවර වෙනකන් අම්මා කවදාවත් කන්නේ නැතුව ඇති අපි හදන කාලේ පින්වතුනි ඒ වගේමයි අඳින්න වස්ත්‍රයක් ගත්තේ නැහැ අම්මලා තාත්තලා දෙන්න තියෙන හැම සැපක්ම දුන්නේ අපිට දෙන්න තියෙන හැම දෙයක්ම කළේ අපි වෙනුවෙන් මේ මව්පියන්ගෙන් අහලා බලන්න ඔය තරම් හම්බ කරන්නේ මොකටද ඔය තරම් දුක් විඳින්නේ මොකටද රැකියාවන් ව්‍යාපාර කරන්නේ මොකටද ගෙවල් දොරවල් ඉඩකඩම් හදන්නේ ගන්නෙ මොකටද පින්වත්නි දෙන පිළිතුර තමයි අපේ ආමදුරුවනේ අපිට නෙවෙයිමේ අපිට ජීවත් වෙන්න නෙවෙයිමේ සිද්ධ කරන්නේ මේ හැම දෙයක්ම දරුව වෙනුවෙන් මේ කරන්නේ පුදුම බලාපොරොත්තුවක් පින්වතුනි ඒ බලාපොරොත්තුව තුළ තියෙනවා අපිට බැරි වෙච්ච කාලෙක අපේ දරුවෝ පිහිට වේවි කියලා එකතෙන් වෙච්ච කාලෙක අපට සලකාවි කියලා පින්වතුනි අපි බඩ ගාගෙන ධන ගාගෙන කාලයක් මේ මහ පොළොව බදාගෙන ඉඳලා මේ නැගිට ගත්තේ අපි මේ ලෝකෙට බිහි වෙච්ච ගමන්ම මහ පොළොවේ පය ගහලා දුවපු අය නෙවෙයි වැටි වැටි නැගිට්ටේ කකුල් දෙක ඇදවිවි මහ පොළොවේ පය තිබ්බේ මේවා කෙලින් කරලා හදපු හැටි පින්වත්නි ඒ මහදාලා කකුල් දෙක අතගගා කෙලින් කර කර හදලා පින්වත්නි මේ තත්ත්වයට අපි ගත්තේ එහෙම හදපු අපි අද උස්මහත් වෙනකොට බලන්න අම්ම තාත්තට වෙච්ච දේ ඒත් වයසට යනකොට ජරා ජීර්ණ වෙනකොට ඒ ශරීරයේ හයිය ශක්තිය නැති වෙනකොට අම්මගේ ලස්සන නැති වුණේ පින්වත්නි ඔබත් මාත් නිසාමයි අම්මා වයසට ගියේ අම්මා දිරල ගියේ නිකන් නෙවෙයි දරුවෝ හදලා ඒ අම්මගේ තිබිච්ච ලේ ටික උරලා උරලා පින්වත්නි කිරි විදියට අපි බීලා පින්වත්නි අම්මා වයසට ගියේ අම්මා දිරල ගියේ දියවෙලා ගියේ තාත්තා හෙළපු දහඩිය ගංගාව පින්වත්නි තාත්තා වයසට ගියේ නිකන් ඉඳලා නෙවෙයි අපිට කන්න බොන්න ටික දීලා අපිට උගන්වන්න වෙහෙසිලා පින්වතුනි පුදුමාකාර තරම් දුක් විඳලා එහෙමයි අම්මා තාත්තට වයස අම්මා තාත්තා වයසට ගියේ අම්මා තාත්තගේ ලස්සන උදුර ගත්තේ අපි අපේ අම්මා තාත්තගේ ලස්සන උදුර ගත්තා පැහැර ගත්තා පින්වත්නි එහෙමනම් වයසට ගියේ අම්මා තාත්තට අපි සලකන්න ඕන ගරු කරන්න ඕන පුද සත්කාර කරන්න ඕන වඳින්න ඕන පින්වත්නි දවසකට දෙවතාවක් වඳින්න ඕන අම්ම තාත්තට. එහෙම බැරි නම් එකවතාවක් හෝ වඳින එක බෞද්ධ දරුවෙකුගේ ඉතාම හැදිච්ච කමක්. හොඳ හැදිච්ච කමක් පින්වත්නි. අද සමහර මව්පියෝ ඉන්නව වඳින්න ඕන නෑ කියන. ඒව නරකයි පින්වත්නි. ඒව දරුවන්ට කියලා දෙන්න ඕන. අම්මට තාත්තට ආච්චිට සීයට වැඩිහිටියන්ට වඳින්න. ඒ කුඩා කාලේ ඉඳලේ පුරුදු කරන දේවල් තෙන්වත්ටි වයසට ගියත් ඉතාම වැදගත් වෙනවා. ඒ කුඩා කාලේ ඉඳලේ දේවල් පුරුදු පුහුණු කරන්න ඕන. හොඳ දේවල් එපා කියන්න හොඳ නෑ. බැහැර කරන්න හොඳ නෑ. ඒ වගේ කරන්න ඕන. ධන ගහලා පසඟ පිහිටවල වඳින්න පුරුදු කරන්න ඕන. තෙන්වතුනේ අම්ම තාත්තට වඳින්න පුදන්න බුදුරජාන් වහන්සේ ගෙන්නවා ඒ විතරක් නෙවෙයි අම්ම තාත්තට නියම විදියට සලකන දරුවෝ මරණින් මතු සුගතියට යන අය මරණින් මතු දිව්‍ය සම්පත් ලබනවා අම්ම තාත්තට සලකන දරුවෝ
බලන්න එතෙන් ගෙවල් වල දූ දරුවෝ ඉන්නවා පින්වතුනි සමහර දියණිවරු ඉන්නවා විවාහ වෙලත් නැ පුතණුවරු ඉන්නවා විවාහ වෙලත් නැ ඇයි කියලා බැලුවම වයසට ගිය අම්මට වයසට ගිය තාත්තට සලකන්න කෙනෙක් නැති නිසා ඒ දරුවෝ ගෙදරටම නැකි වෙලා යනවා අම්මා තාත්තට සලකන්න නැතර වෙලා කොච්චර මොනගෙහිල තියනවද එහෙම තැන් कोई तरह पेंगवास में आप डाहन न दाखी न लबी लतीय न होता आई ये आकल नामगील माली ल समहारे विक तंदला एक पावल एक के ने इन्न व पेंगवास ने अम्मा तक सालकान नोन तात तक सालकान नोन की किया हिटिया अंतिम ट अम्मा तात तक निये किया हमारे दरुद तानी वे ना एक पेंगवास ने तो कल्पना कले विवाह वे ने क තව ජීවිතයක් ආරම්භ කරන එක නෙවෙයි මාව හදපු මගේ පවුලේ දරුවෝ සහෝදර සහෝදරියෝ හදපු මගේ අම්මා තාත්තා රැක බලා ගන්න එක කියලා එහෙම ඇතු ඉන්නවා මුළු ජීවිතේම කැප කරලා මුළු ජීවිතේ වෙන හදාගත්තු දෙයක් නෑ සින්වත්නි අම්මා තාත්තා වෙනුවෙන්මයි අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ ගිහියත්න් වන ඔබට වගේම भिक्षु महान सेलावन अपट देशना कले अम्म तात्र सलकन्न केला मातु पोषक जातके यदि पिंगवत्ने बुद्रजानन वहन से एकतरा अम्म तात्र सलकन भिक्षु वहन से नमक अरमुनु करगेन देशना कले में हामुदुरु तमंगे महलु वेच्च वैसत गिय सलकन्न के निक्नेति अम्मत सलकना पिंड पाते गिहिल लबेन दाने टिक गिन अम्म तात्तत खन्न गुन्न देना पंसले तियागिन सलकना पिंगवात्ने भिक्षुन्हान सेला में हामुदुरु एक गिन गिया बुदु हामुदुरु लगत गेल बुदुरजान्हान सेट क्यों स्वामी ने में भिक्षुन्हान से तमांगे अम्म तात्तत सलकने खन्न गुन्न देने पिंड सिंगा वेदला लबेन दाने किया බුදුහාමුදුරුවෝ විමසුවා සැබෑද මහණ මේ භික්ෂුන් වහන්සේලා කියන්නේ එහෙමයි බුදුහාමුදුරුවනේ මගේ අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැහැ මම මට ලැබෙන දානි ටික තමයි මගේ මව්පියන්ට දීලාට උපස්ථාන කරන්නේ ඉතින්වත් බුදුහාමුදුරුවෝ සාදුනාද පැවැත්තුවා තුන් වතාවක් සාදුනාද පවත්වා අපට අනුශාසනා කළා මහණෙනි මේ භික්ෂුන් වහන්සේ අද විතරක් නෙවෙයි නීත තිර ඔය විදියටම ත්‍රිසං ආත්මවලත් ඉපදිලා ත්‍රිසංගත සත්ව විදියට ඉපදිලා තමන්ගේ මහලු වෙච්ච මව්වරුන්ට පියවරුන්ට සැලකුවා කියලා අතීත කතාවක දේශනා කළා ඒකේ තියෙන ඇත්‍රාජේ හැටියට තමන්ගේ මවුට සැලකන හැටේ බෝධිසත්වයෝ පින්වත්නි ඇතෙක් විදියට ඉපදිලා तमंगे माउतु नियत ए ऐतिन माउ ऐतिन नियत देश अंध माउ ऐतिन नियत उपस्थान करने हैं ते ये वाके पिंगवत्ने खतंदर सिदुलीम बाउद्ध देशनावतुल तीनवा अम्मत तात्तर सलक पुहेते अम्मत तात्तर पिंगवतुने खरदर विपत्ति पैमिने वोत एवायं सिद्धुवन अनतुरुत संधान करल तीना माउपियंत सलकुवाम ए सलकन दरुवंत सुगतियाक सपक सेनसिल्लाक ससरे उरुमविनो अगेम माउपियंत नुसलका हरियाम माउपियंत कायकव मानसिकव पीडा करदर सिद्ध कलाम एवायं नपुरुकंद अति कराम इनम पिंगुतुने वैसे दान कतावक तमाय मुगलन महारातन वहन से ईटस पैर संसार एक भावेक तमांगे बीरिंद के की महाला और नौकर अद्वितीय ने प्रश्न अपने समहर गेवालोल पिंगोतने दारुओ अम्मता तट सालकने एक नतर करनवा बीरिंद के की महाला එමනත්තම් බිරිඳ තමන්ගේ මව්පියන්ට සැලකීම නතර කරනවා සාමි පුරුෂයාගේ කීම් අහලා. ඒ කියන්නේ ඇතැම් පුරුෂයොත් විරුද්ධයි බිරිඳගේ මව්පියන්ට ඇය සැලකනවට. ඇතැම් භාර්යාවරුත් විරුද්ධයි
स्वामी पुरुषया तमंगे मौपियंत सलकनवट एहेम वेन्न होंद ने पिंगवत्ने दिदिनाम दिदिनगेम मौपियंत सलकी युतुय वेन्वेन वशेन निवे एकिनेका पिंगवत्ने दिदिनाम हितन्नोन मे स्वामी पुरुषयतनुन मे मगे नंदम्मई मामई मगे अम्म तात्त वगे मगे बिरिंदगे अम्म तात्त बिरिंद सितन्नोन मगे नंदम्म मामा एक याने स्वामी पुरुषयगे अम्मई तात्तई देन्ना वेनत पितत्तर देन्नेक निवे मत महत्तेक लबा दुन्नु अम्म तात्त पिंगवत्ने दिपार्श्वेन्म मौवरु पियवरु हेटियट सलका लिंगतु कटयुतु करन्ने नम ओय सलकन्ने पा कियन गेटुम मेति वेन्ने नै अत एसन दरु इन्नो तमंगे अम्मा तात्तट सलकन्ने बिरिंदट होरें बिरिंदेवरु इन्नो तमंगे मौपियंट सलकन्ने मुदल देन्ने उदव उपकार करन्ने स्वामी पुरुषयाट होरें ऐ देनेगत्तोत बनिनो कियला एहेम तेन तियनो एहेम वेन्न होंद नै पिंगवत्ने अम्मा तात्त पिंगवत्नी अब्बू वेनी रजवरु तमंगे अम्मा तात्तट पूजा पात्तल तीन चैत्येकट वंदना करनो वगे कियला चैत्य प्रदक्षिणा करमें वंदना करनो वगे तमाई तमंगे मौपियंट वेंद नमस्कार करला तीरने ए बौद्ध संस्कृति तुल ए बुदु बन तुल हिक्मिच्छ दारु पिंगवत्ने बुदु बन तुल हैदिच्छ दारु एनिसा अम्म तात्त दिन्नत पिंग करगा नीट हदल दिन्नोन अपियो कान्न बुन्न टिक दीला देहेत टिक लंगत गिनत दीला अंदिन्न वस्त्र टिक गिनत दीला वितरात नेवे सलकन वक्याने एकात नोकेरन नोकरन समाजे तुल ए देवाल श्रेष्ठ एवनाट पिंगवत्ने नियम सलकिल्ल नम मौपियंट संसार दुखिं एतरवेन्न उदव करनेक मेन्न मेक एहेम एक मे धर्म देशनावन पवत्वीम एवट दरु उदव उपकार किरीम अम्म तात्तगे हित धर्मानुकूलव सतुटु किरीम मे मौवरु पियवरु ससर दुखिं मुदवन्न गन्न उत्साहयक् पिंगुतुने इति मं पहदिलि करमिं आवे मुगलन महाराजन वहन्से तमंगे बिरिंदगे कीम अहला मे अम्मा तात्ता मरण चेतनावें कले अरं गिहिल्ला पिंगुतुने पहर दुन्ना मेरेनकं गेहुवा बिरिंद कियेपु हिंदा गहल 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 पिंगवत्ने मरल दाला वेटकटु कुडु वेनकं गहला ए अम्मा तात्तट एदा ससरे करपुए वरदट नरकादियेत किया दुक् विंदा इतिरि वेच्च कर्म कोटसट बलन्न रहत् वेच्च आत्म भावेत् उन्वहन्से मे मुगलन महाराजन वहन्से कियन्ने बुद्ध शासने अग्र श्रावकयन वहन्से नमः बहुम पुण्यवंत हामुदुरु नमः नमत ससरे करपु वरद पिंगवत्ने विंदिन्न उना संसारे करपु ए महा अकुसल करमे विंदिन्न उनाने रहत्ते चवसं आत्म भावे ए तमाय उन्वहन्से एट पिंगवत्ने हाल मिटिया कुवागे एंग कुडु वेनकं गहुव कियनवा होरु पिरिसा पांसीयक वितर होरुलला मुगलन महाराजन वहन्सेट पहर दीला तियेन्ने एट कोटु हाल मिटियक वगे कुडु वेनका कुच्चर गहलत बलन्न इते उन्वहन्से बैलुवा तमन वहन्से इर्दि प्रातिहारे पान्न पुलुवान इर्दि मतुन्नत रगतनतुर लबला तिबुना नमत उन्वहन्से देक्का मेक वलक्वन्न बेरि अकुसल कर्मया मेक मगहरिन्न बेरि अकुसल कर्मया मेक विंदिन्न वेन अकुसल कर्मयक् कियला अम्मा तात्तट पहर दीपु निसा बलन्न तमन वहन्सेटत् ए ससरे करपु वरद रहत्वे चात्म भावे तुलत् विपाक विंदिन्न उना
එනිසා අම්මා තාත්තට හිරිහැර කරනවා කියන්නේ අම්මා තාත්තගේ ජීවිතවලට අනතුරු සිද්ධ කරනවා කියන්නේ ඝාතන කරනවා කියන්නේ මරණයට පත් කරනවා කියන්නේ පිටුතන ආනන්තරීය පාප කර්මයක් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න ආනන්තරීය පාප කර්ම පහක් තියෙනවා මව මෙරීම පියා මෙරීම බුදුරජාණන් වහන්සේගේ ශරීරේ ලේසලවීම ඒ වගේම රහතුන් මෙරීම සංඝ බෙහෙතය ඔබ කල්පනා කරලා බලන්න පින්වත්නි එතන සඳහන් වුණ අම්මයි තාත්තයි දෙන්න රහතන් වහන්සේ බුදුහාමුදුරෝ සහ සංඝ බෙහෙතය එතන නෑ පින්වත්නි අනාගාමී උත්තමේ ඝාතනයේ කළාට ආනන්තරීය පාප කර්මයක් කියලා සෝවාන් වෙච්ච උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨයි අනාගාමී වෙච්ච උත්තමයා අනාගාමී වෙච්ච උත්තමයා ඝාතනයේ කළාට දක්වලානේ ආනන්තරීය පාප කර්මයක් කියලා ඒ වුණාට පෘථග්ජන දෙන්නෙක් තමයි අම්මා තාත්තා කියන්නේ නමුත් පින්වත්නි ඒ මහා පාප කර්මවල මෞපිය දෙන්න දක්වලා තියෙනවා ආනන්තරීය පාප කර්ම හැටියට එතකොට එතන බලලනේ අම්මා තාත්තා දුස්සීලද කියලා අම්මා තාත්තට සීලයක් නැද්ද කියලා දෙලුවේනේ අපි හදන්න වඩන්න විඳපු දුක්ින්දර සහ කරපු කැපකිරීම බැලුවම ආය වෙන කාටවත් ඒක කරන්න බෑ පින්වත්නි මෞපියෙකුට හැරෙන්න හරියට දරුවෙක් හදන්න බෑ හැදුවත් පින්වත්නි කුසතුල පියාගෙන විතලා මේ හදන ගන්න උත්සාහය එතකොට අම්මා තාත්තා දෙන්න ඝාතනය කිරීම මෞපියන් ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් අජාසත් රජතුමා සෝවාන් වෙන්න තරම් භාග්‍යවන්ත කෙනෙක් බුදුහාමුදුරුවම දේශනා කළා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව අජාසත් රජතුමාට දේශනා කරපු වෙලාවේ පින්වත්නි බණ ටික අහලා ඒ ආසනයේ නැගිටින්නේ සෝවාන් වෙච්ච රජ කෙනෙක් හැටියටලු තාත්තා නොමරපු පුතෙක් වුණා නම් තාත්තා මැරුවේ නැති පුතෙක් වුණා නම් ඇති වෙච්ච ශ්‍රද්ධාවට සහ අවබෝධ වෙච්ච ප්‍රමාණයට ඒ බණ ආසනයේ නැගිටින්නේ ධර්ම ශ්‍රවණය කරපු තනින්දල නැගිටිනවා කියන්නේ සංසාර ගමන කෙටි කරගත්තු කෙනෙක් හැටියට බැරි වුණා බැරි වෙන්න හේතුව තමන්ගේ පියතුමාණන් ඝාතනය කිරීම අද වෙනකොටත් මේ වෙනකොටත් එතුමා අපායේ දුක් විඳින කෙනෙක් බවට පත් වුණා මහා ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක් කොයිතරම් පින් කරගත්තද පළවෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දැක්වුවා බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවන්ත උපාසකයෝ අතර අජාසත් රජතුමා තමයි මූලික තැන ඉන්නේ. නමුත් පින්වත්නි එතුමාට බැරි වුණානේ සෝවාන් වෙන්නවත් තාත්තා මරපු නිසා. නමුත් පස්සේ කාලෙක පස්සේ බුදු වෙනවා. ඒක ඉතින් තව කාලෙකින් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුවෝ තමන්ගේ මව්පියන්ට සැලකුවා. සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මව්පියන්ට සැලකුවා. සරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ අම්ම සසර දුකින් මුදවලා බලන්න පින්වත්නි උන්වහන්සේ තමන්ගේ මෞතුමිය සොයාගෙන යනවා පිරිනිවන් පාන්න කලින් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කල්පනා කළා තමන්ගේ මෞතුමිය මිත්‍යා දෘෂ්ටිකයි බ්‍රාහ්මණාගම අධහන කෙනෙක් නමුත් ඒ විදියටම මේ මෞතුමිය මිය ගියොත් මිත්‍යා දෘෂ්ටිගතව උපදින්නේ කොහෙද දුගතියක ඒ නිසා අම්ම බේර ගන්න ඕන පිරිනිවන් පාන මොහොතක් හරි තියලා එහෙම හිතලා තමයි වැඩියේ වැඩම කරලා පින්වත්නි අම්මගේ මානය බින්දා අම්මගේ මිත්‍යා දෘෂ්ටික අදහස් නැති කරලා දේවා සම්‍යක් දෘෂ්ටිගත කරලා මෞතුමිය සෝවාන් ඵලයට පත් කරලා තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ඒ තමයි හොඳ සැලකිල්ල අම්මා සසර දුකින් මුදවලා සතර අපායෙන් බේරුවා
සෝවාන් වුණා කියන්නේ චතුරාපායේ හිච විප්පමුත්තෝ සතර අපායෙන් මිදුණු කෙනෙක්. තමන් හදපු වඩපු මවුතු මේ සතර අපායෙන් මුදවල ගත්තා. ඒ සරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මවුට සලකපු හැටි. බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පින්වත්නි බිහි කළ වැදූ මව සොයාගෙන දිව්‍ය ලෝකෙට වඩිනවනේ. වැඩම කරලා අභිධර්මයේ තමයි දේශනා කළේ මාස තුන තුසිත දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍ය ඇතුළ දෙවියන්ට බණ කිව්වා. අම්මා මාතෘ දිව්‍ය රාජයා සෝවාන් වුණා. ඊළඟට හැදූ මව ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේ. මහා ප්‍රජාපති ගෞතමී තෙරණින් වහන්සේට සලකපු හැටි. ඒ වගේම සුද්ධෝදන පියරජතුමාට සලකපු හැටි. පින්වත්නි සුද්ධෝදන මහරජතුමා රෝගාතුර වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ තනියම නෙවෙයි වැඩියේ. තව මහරහතන් වහන්සේලා ප්‍රශ්නමක් සමග තමයි වැඩම කරලා රජතුමාගේ හිත හදලා බණ කියලා පින්වත්නි ඒ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා පිය රජතුමාගේ යහන වටා පනවපු ආසන මත වැඩ ඉඳිමින් බණ කිව්වා. හිත හැදුවා, හිත සුවපත් කළා. පින්වත්නි සුද්ධෝදන මහරජුරුවන්ට සැලකුවා බුදුහාමුදුරුවෝ. ඒ වගේම හැදූ මවුට සැලකුවේ පැවිද්ද ලබල දුන්නා. රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත් වුණා. සංසාර දුකින් අත් මිදෙව්වා. ඒ වගේම ඒ රහත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පාන්න වැඩම කරපු මොහොතේ බුදුහාමුදුරුවන්ගෙන් අවසර ගන්නාව පින්වත්නි. මෞතුමිය ආවා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා පිරිනිවන් පාන්න අවසර ගන්න. ඇවිත් වන්දනා කරලා බුදු සිරිපා පියුම් අල්ලමින් වැඳා, ස්පර්ශ කරමින් වැඳා, ප්‍රදක්ෂිණා කරමින් වැඳා. වැඳල වැඳල පින්වත්නි පිටු පාන්නේ නැතුවම පින්වත්නි ටික දුරක් වැඩම කරා. ස්වාමීනි ඔබ වහන්සේ මට ධර්මයේ නැමැති කිරි පෙව්වා, ධර්මයේ දුන්නා. මම මගේ ඇඟේ ලේ කිරි ඔබ වහන්සේට පෙව්වා. ඔය අතපය හැදුවේ මම. ස්වාමීනි කුඩා කාලේ මගේ මේ අත් දෙකෙන් මම පහර දීමක් සිද්ධ කළා නම් සමාව දෙන්න කිව්වා. එහෙම කිය කියා තමයි පින්වත්නි වැඳේ. වැඳලා පිරිනිවන් පාන්න අවසර අරගෙන මහා ප්‍රජාපති රහත් මෙහෙණින් වහන්සේ වඩිනකොට බුදුහාමුදුරුවෝ පසුගමන් කරනවා. මහරහතන් වහන්සේලාට කතා කළා, මහණෙනි බුදුහාමුදුරුවෝ නමක් හැදුව අම්ම කෙනෙක් පිරිනිවන් පාන්න සූදානම් වෙන මොහොත අපි එතුමියට අවසන් ගෞරව දැක්විය යුතුයි. එහෙම කියලා මහා සංඝරත්නය සමග බුදුහාමුදුරුව ආරාමේ දොරටුව දක්වාම මෞතුමියගේ පසුපසින් ගමන් කළා, වැඩම කළා. බුදුරජාණන් වහන්සේ නමක් තව කෙනෙක්ගේ පසුපසින් වැඩම කරපු එකම හා අවසාන අවස්ථාව තමයි ඒ මෞත සලකපු වෙලාව. සංසාර දුකින් අත් මුදවුවා. ඒ වගේම පින්වත්නි පිරිනිවන් පාන මොහොතෙත් ඒ විදියට ගරු කළා, සැලකුවා. එතුමියගේ ආදාහනේ සිද්ධ වෙන තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා, ගුණ කිව්වා. අවසානෙට දේහය ආදාහනේ වුණාම බුදුහාමුදුරන්ගේ පාත්‍රා ධාතුන් වහන්සේට බුදුහාමුදුරන්ගේ ශ්‍රී හස්තයෙන්ම මෞතුමියගේ ධාතුන් වහන්සේලා බෙදාගත්තා පූජනීය ස්ථානයක් හදන්න. ඒ හැදූ මෞත සලකපු හැටි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ආර්ය මහරහතන් වහන්සේලා පවා තමන්ගේ මව්පියන්ට සැලකුවා. ඒ වගේම මේ රටේ ජීවත්වුණු මහා රජවරු තමන්ගේ මව්පියන්ට සැලකුවා. බුදුබණට කීකරු වෙලා බුදුබණට හික්මිලා තමන්ගේ මව්පියන්ට අපෝපස්ථාන කළා.
එනිසා තෙන්වත්නි යෝ මාතරං වා පිතරං වා චින්නකං ගත යොබ්බන යමෙත් තමන්ගේ මහලු වූ මෞපියන්ට නොසලකන්නේ නම් අප උපස්ථාන නොකරන්නේ නම් ඔහු පින්වත්නි වසලේ චණ්ඩාලේ කැටියට තමයි සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ වයසට ගිය මහලු වූ ජරා ජීර්ණ වූ මෞපියන්ට යමෙත් නොසලකන්නේ නම් ඔහු වසලේක් බවට පත් වෙනවා ඔහු සමාජයේ පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා මරණින් මතු දුගතියට යන කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා අම්මා තාත්තාට හොඳින් සලකන්න උපස්ථාන කරන්න හිත සතුටින් ජීවත් වෙන්න ඉඩ හදලා දෙන්න පුළුවන් තරම් පින්දහම් සිද්ධ කරන්න අවස්ථාවන් මවුට පියාට සලසා දෙන්න එය ඔබටත් ඔබ හැදූ වැඩූ මව්පියන්ටත් සංසාර දුක් කෙටි කරගෙන නිර්වාණ අවබෝධයේ ඉක්මන් භවයකම සලසා ගන්න ඔබට මහා පාරමිතාවක් බවට පත් වෙනවා ඇති පින්වත්නි. එහෙමනම් අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් බෞද්ධ රූපවාහිනී ධම්සභා මණ්ඩපේට මේ පින්වත් මෑණිවරු පියවරු හැම දෙනාම එක්කාසු වෙලා ඉතාම ශ්‍රේෂ්ඨ පින්කමක් සිද්ධ කළා. අද මේ පින්කමේ දායකත්වයේ ලබාගෙන කටයුතු කළ ගීතා බී ගමගේ මහත්මිය මාතර පාලටුව මාලිම්බඩ කණුකැටිය වත්තලිපිනේ පදිංචි එතුමිය බලාපොරොත්තු වුණා තමන්ගේ දූ දරුවෝ ඥාතිවරුන් එක්ක එකතු වෙලා මීට වසර 56කට පෙර පරලෝ සපත් වන්නට යෙදුණු පීජී ගිමාරහාමි මෑණියන් වහන්සේටත් වසර 34කට පෙර පරලෝ සපත් ඒ සලම් නක්තුහාමි පියාණන් වහන්සේටත් ඒ වගේම මේ පර